Biru FM. Patirul. Yes, may I help you? Uta, na mana mana na? Kita lama mana kiri hati ay. Pol pani kala, pilih kani meme sehatin tangan tako. Ani kerduit ani. I really like it. Thanks a lot. Oh, can you see? Mana what the manda me no ne yeah me gane vai e okko mari me okay man dannwane kolamba ratte no ne laasewa yeah oy me kiri me ada modo bua o pani ek kana kota enderawa of course oy badering gut kiri rate penawa thank you me no ne po da singale mat ek kata karunu ai actually thanks sandi me isalamati kenu ai interview ekata devilla inne yanne thulata e manika නගිරිය හති දෙනවා මිනෝනේ දැන් මං ඇතුළට ගිහින් මොකක් කරන්න ඕනේ ඒ වටික කියලා දෙන්නකෝ අනේ මොකක් කරන්න දෙයක් නේ අහන්නේ උඩ පුළුවන් වගේ උත්තර දෙන්න තියෙන්නේ එහෙම නෙවෙයි නෝනේ මට කැත්ත කුදල්ල කතර දීලා මොනවා හරි කරන්නයි කිව්වොත් නම් කරලා පෙන්වයි කියදෙන්න එදෙන්නේ ඔය අනේ ව මොනවද දන්නේ නැනේ අනේ සිම්පල් මොනවේ වත් කරන්න පුළුවන් කියලා කියන්නේ ඕනම දෙයක් කන්නවා අනේ නෝනේ මේ අපි ඇවිල්ලා ගමේ ගොඩේ ලැජ්ජ බාට හදිච්ච මිනිස්සුනේ ඌව පෙන්නලා මං කොහොමේ ආයි ගමට මූණ දෙන්න කියන්ටකෝ අනේ ජෙනරල් නොලෙජ් කියන්නේ සාමාන්‍ය දැනුම ළමයෝ ඌට කවුද දන්නේ නෝනා නික කුජු කුජු ගගා කියනකොට අපිට ඌ තේරෙනවයි හා හෙලෝ කම් 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 ටේක් අ සීට් ඕ මොකද ඉතින් කොරන්න බැරි Kiribandia, Mr. Kiribandia, oyage nama methan sita milk bond. Kiribandia, milk bond, you understand? Mage nama milk bond? Kamanne, kamanne, sir. Me rasava denuwa nan nama nemei. Onum ekak wenas karanna man soodanan on. Right, Mr. Milk Bond. Api e nama kheti karala bond kiyala katha karamu, ha? Mr. Bond. ඔයාව අපේ මේ ද වැවුන ඇග්‍රෝ ඉන්ටර්නැෂනල් එකේ වැඩ කරන මේ මොහොතේ ඉඳලා බඳව ගන්නවා වැඩ කරන්න පුළුවන් නේ අනේ රස්සාව දුන්නට අපේ මහත්තයලාට පිංගෝන් පොඩක් ඉන්නකො දැන් උදල්ලක් දෙන්න අමුඩ ගහගත්තා නම් පැයකින් අක්කරය කොටලා පෙන්නන්නම් ඕ නෑ ඔය සර්මපල්ලිය දාන්න සර්මපල්ලිය දාන්න උදැල්ලෙන් මෙතන වැඩ කරන්නේ නෑ ඕකේ නෑ ආ මේකේ වාඩි වෙලා වැඩ කරන්න තියෙන මේසේ ඕකේ අමුඩේ ගහන්න නෑ නෑ අමුඩේ පා කලිසම් කමිස ඇඳගෙන වැඩ කරන්න තියෙන ඕකේ say excuse me yes අනුරාධපුර ගොවිය ෆ්‍රාන්ස් වලින් ගෙන්නපු වැටකොළු ඇට තියෙනවා දානවා ෆ්‍රාන්ස් වලින් ගෙන්නපු වැටකොළු ඇට ඉවරයි ස්විස්සලම් වම්බට ඇට තියෙනවා කියන්නේ පැකට් එක 3000යි ඕකේ ඕකේ සර් මේ වැටකොළු කෝරිය කරන්න කියන්නේ නේද සර් Yes. Me payment එකේ කූරිය වැඩ කරන්න මාව දාන්නට මට මාළු ඉකේකි. මගේ හඳත් දෙකට යනවා මේ මාළු. මාළු. අයියෝ නෑ නෑ මෙතන අපි විකුණන්නේ එළවලු පළතුරු ඇට ඒව විතරයි. ඔහෙට පුළුවන් එක කරන්න. අපෝ පුළුවන් මහත්තයෝ. ඇට ඕනනම් ඇට. පැළ ඕනනම් පැළ. විකුණන්නම් කොකොනකින්ද? බොහොම හොඳයි. Very good. Very good. අපි ඔයාට life insurance එකක් දෙනවා. Okay. අතපයක් හැදුනොත් අපි ගෙවනවා. ඉස්පිරිතාලෙට පවා බලන්නත් අපි එනවා. හොඳේ. කඩේ යෝ යන්නේ බෑනේ මිස් ෆයර් එකක් ගියා මිනිස්සෙන්ටනේ හැමදේම වෙන්නේ නේද බය වෙන්න එපා අපි ගෙදරට සල්ලි බබා අරිනවා හොඳේ Hello good morning the Veuna Agro International ඔව් එහෙනවා ආ ගොමරන් කඩවලින් ඔකේ උනාද ඔව් අපි ළඟ තියෙන New Zealand ගොඩ කළ අනේ New Zealand කිරි හැන්ද ඉවරයි නේ ඔඩරි දාන්න උනු ගොමරන් කඩවලට නේද? හරි හරි. මම ඔඩරි දාන්නම්. 35යි 35.
ব্রিঞ্জল না নে ও ইয়া ওয়ারদন আমি ব্রিঞ্জল ইয়া দেন ওই কল করলা পে গয়ো ইলানে পিটরাতে লেবলু বিজে দন আওানি আপি আয়ার আতে কিউত কিয়ে কিউত গন্নি মানি মেরা আন্তরান টিকেট আপে ওয়া দিয়ে দি রাতে ওয়া গন্নে মুন্ট দেইয়াঙ্গে হাল কেবিলাই ব্রিঞ্জল না নে দেইয়াঙ্গে হাল করিনে দেন দেইয়ো থাল বিজনেস করনো দ বন্ড নে দেওয়ালে আনা বিদিয়েতে ওয়ে সামার কাপো দেইয়ো ඔකරන බිස්නස් එකක් නෑනේ අයියෝ මම්මි ඔයත් එක කතා කර කර ඉඳලා දැම්මට ඕඩර් යපු කඩේ මතක නෑනේ මොකද අර රන් පාට ගොම ගාපු කඩයක් නේද කිව්වේ රන් පාට ගොම ගාපු කඩයක් නෙවෙයි ගොම රන් කඩවලෝන් අනහරි ඒ ගොම රන් කඩේ ටිකර් කොයිද තියෙන්නේ මේ බොන්ඩ් ආයිස මිස්ටර් බොන්ඩ් කොහෙන් අර කසකස්තාන් පතෝලයට ටික ලෑස්ති කළාද මිහින් තලේ ඕඩර් එක ඇවිල්ලා තියෙන්නේ ब्रिंजल सर अरे ये गिना पे पतोलटी का मैं बोंड देने आटे टीका हदा गन्ने ए ब्रिंजल ए देन ओय आटे गन्ने कसकस्ताने पतोल गेन्नन्ने पत्ते वेदमा क्यान वेतिने ने विकार दानी ये बदद पुलन गिना पे कुनु वेच पतोल गोनी एकेती अन्ने एकिन आटे टीका गन्ने तीयन्ने याको कसकस्तान बदद पुलन गिना पे कुनु पतोल वेन्ने नतिने मेउवे आटे दीला कोई वेलावा कारी आटे कुडु वेन्ने මේ බොන්ඩ් කොහමද මම නැති දවස් ටික වැඩ ටික හොඳට කරගෙන ගියාද? ඈ වැඩේ ලස්සන කරන් ගියා සර්. ආ සර්. ආ අපිට කොළඹ හෝටලයකින් ජපන් බඩු ඕඩර් එකකුත් ආවා වොන්. ජපන් බඩු කිව්වේ තලන බඩුද වම් බඩුද තිබ් බඩුද? නෑ නෑ සර් මේ ජපන් බඩු කොළ. මං සැක ගාලා ගමේ ගිහින් වැඩකින් කඩලා අරන් ඇවිල්ලා ආවා වොන්. ශනියමයිනේ. මම නැති දවස් ටික වැඩේ හොඳට කරලානේ බොන්ඩ්. දවස් තුනක් උස්බෙකිස්තාන් ගියා බං ඒ මොකක් කරේ නං ජරාවක් කන්ටි මොකද ජරාවක් කන්නේ කිව්වේ නෑ මේ සර් මටත් ඔය වගේ මේ කොත්තුවක් අර දියතුවක් වගේ නොනවත්තා ගියානේ මොකද මිනිහ මේ කියන්නේ අන්න ඇයි සර් දැන් ඔය කිව්වේ මේ උස්සම් බස්කිස් ස්ථානෙන් ගියා කියලා බං උස්බෙකිස්තාන් කියන්නේ රටක් උටා මම කිව්වේ රට ගියා කියලා බං පළතුරු ඕඩර් එක සාම්පල් අරන් ගියේ ලෝකල් ඔලිව්ස් වෙරළු 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 නෑව කර දෙන්නම් සර් සර් I'm sorry for the disturb it's okay සර් කස්ටමර් කෙනෙක් කතා කළා කියනවා අපි එත පෙළවෙන්නේ නෑලු okay කොහෙට යවුව මොන ඇටද සර් අපි අර දෙහිත් ජර්මන් මිනිසට කොහෙන් ආපුවා කියලාද ඒගොල්ලන්ට කිව්වේ බර්ලින්ද මියුනිච්ද මේ කියන බොරුව එකම වෙන්න ඕනේ හොඳේ සෙන්ටල් කෑන්ඩ් වලින් ආපුවා කියලා කිව්වේ ඕකේ ඩෙල් කෑන්ඩ් ආ ඩෙල් කෑන්ඩ් මම කියන්නේ ඉතින් ඔය මේ ඩෙල් කඳ පොලෙන් අයින් කරපු එලවලු වල ඇට ගන්න කවදානම් සර් අවුවේ කරවලානේ තියෙන්නේ පළවෙනවා හොරයෝන් हाँ, बिजनेस से का डाल ओडे इनवा डुई करना मारुई। अने से ओडे ही थे, अबे ये तो पहले भी नहीं हो रहा ही लोने। कोई हरी सेना का गैवेसन ने तने का एग्रो एक्सिबिशन ने का किया ला, ये तो पहले टीका बिकूना ने वाके बाले मुझे। से? हाँ? से अबे पॉन्ड आलू पहले बार गया के इंट्रोड्यूस करने आने वाले। शनी अमाइने, व्हाट इज इट मनोवाद पॉन्ड पहला සමේ බීරූට් බීට්රූට් ලෙමන් ලෙමන් පැපුවනේ උකිනියා පැපල් පෝලන් පොල් උරුගුවේ උගුරස්ස සන්නියමයිනේ ආ කොහෙන්ද බොන්ඩ් ඔය ඇට හොයාගන්නේ හන්දි පෝර කඩෙන් ඔන් ආ ඇට පැකට් ටික ගෙනල්ලා අපේ ලේබල් එක ගැහුවා ඔන් ආ හොඳයි හොඳයි බොහොම හොඳයි මේ හැමෝම අහගන්න ලබන මාසේ අපේ මෙද්ද වැවුන ඇග්‍රෝ ඉන්ටර්නැෂනල් ආයතන වෙනත් ප්‍රදේශයකට ගෙනේන හොඳේ අලුත් තැනක අලුත් ෆෝන් නම්බර්ස් අලුත් කස්ටමර්ස්ලා එතකොට ඉන්නේ තේරුණාද ඒ සර් අපි වෙන බලාතකට මාරු වෙන්නේ මෙතන බිස්නස් එක මදිද සර් මිකයි රාහු කාලේ ලැබෙන කොට ඒ කියන්නේ බීජ පැනවෙන කාලේ ලං වෙන කොට අපි මරු සිටින දිසාවෙන් වෙන දිසාවකට මාරු වෙනවා කලින් අපි මේක තිබ්බ නුවර දැන් මෙහි ඊට
මම හිතාගෙන ඉන්නේ ගාල්ල වගේ පැත්තකට යන්න කොහමද? ගාල්ල ඉඳලා ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට බඩු විකුණන එක. මේස ගාල්ල එපා නේද? ඈ මොකද හයිවේ එකේ පැට ඇවිල්ලා නෙලල යන්න පුළුවන්නේ? ඔව් නමුත් වැවුනා ඇග්‍රෝ ඉන්ටර්නැෂනල් විදියටම තියෙනවද සර්? නෑ 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 අපි නම වෙනස් කරනවා. මේ පාර අපි ඉන්ටර්නැෂනල් කෑල හලලා සම්පූර්ණ ස්වදේශීය කරලා ජාතික වටිනාකමක් එකට දීලා ෆුල් ලෝකල් ගේමක් ගහන්න යන්නේ. ඕකේ. අපි නම දාමු පින්ක තැහෙල රන්දිරනේ ජාතිය පිනට උපන් පැලතවාන කියලා. ඕකේ. හරි සර්. හරි හරි. පළතුරු පැල දෙමු. එතකොට කරඹ වීර පළු කෝන් මසන් තනිකර අපේ බඩුනේ සර්. ආ දැන් පුළුවන් නම් පාට ඒත් කොහෙන්ද බං ඔය පැල හොයාගන්නේ? සර් ඉතිස්සලා කියන්නකෝ. ඔය සර් දාන්න යන පින්ක තැහෙල රන්දරනේ ජාතිය පිනට උපන් පැලතවාන කොච්චර කල් වගේ තියාගෙන හිතන් ඉන්නවද කියලා? හරියට කියන්න බෑ බං. ඇට පැල වෙන කාලේ අනුව තමයි ඉතින් ඔෆිස් එකේ තියෙන තැන තීරණය කරන්නේ. එහෙනම් මේවයි සර්. ගොරක කොට්ටම් වල්ගස් පැල දෙන්න පුළුවන්. පැල ලොකු වෙන්න කලින් හැබැයි මාරුවෙන්න ඕනේ. අයියේ. ඇයි සර් පැල ලොකු වුණාම එව්වයින් ගැව්වම පත්තේ රිදෙනවනේ. ඒකයෝ. මේ බ්‍රින්ජෝ. යා මේ කොහෙද? මේ ඇටපැල වික්ක ඇක්දෝන් මේ කොල්පිටි අයියෝ ඒ කලිසම උස්ස ගන්න බොන්ඩ් අමුඩලින්සු එළියට පැනලා උටා මේ ඒක තමයි අර බොරු කකුල් දෙකක් බඳන් ගිය නෝනා මගේ දිහා බලලා hina වෙලා ගියේනේ ඔය තියේ තුනට දාගන්නකෝ හම්ම කොළඹ රටේ නෝනලා හරියට වියදම් කරනවා කිව්වට රෙදිනම් අර පරිස්සමෙන් පාවිච්චි කරනවා වගේ ගොඩාක් කැඳුම් වල රෙදි පොඩ්ඩයියෝ ඩිස්ප්ලේ එක හරිනේ සවුන්ඩ් සිස්ටම් එක ඕකේ මයි මම් පොඩි ඇනවුන්ස් එකක් දෙනවා දැන් ඔය දෙන හොන්ටට අහගෙන දැන් මෙතෙන් දෙන කස්ටමර්ස්ලා ආපු ගමන් වඩාගෙන ඉඹලා ඇටයි පැලයි විකුණන්න ඕනේ ඕකේ මේ බින්ජෝ වඩාගෙන ඉමින එක මං කරන්නේ ඔය ඇටයි පැලයි දෙන්න කොහොන්ද ලෑඩම් පාර කන්න දෙන්නේ දස් පහල්ල බඩ දෙන්නේ ඔයගේ ඇයි පිළිව නේද දාලා තියෙන හයි හීල්ස් Ladies and gentlemen, the Vavuna Agro International Veluda Pravardhana Kootiyen Adho Obadu Labaganda Pula Loki Vividhirata Vala Vavina Supiri Pala Varga Ata Varga En Allapu Vatthi Nati Obe Vatthi Ati E Supiri Pala Obe Karagane Minna Ita Vatina Prayajan Vat Pala Laistuva France Abumiris German Takali Italy Karpincha Canada Dehi American Rampa Yeah, American Rampa, how much? Rampa Tani, how much? Actually, Miss, make a chat to my New York sambhavyak tiyena. Yeah. Texas ola vavena rampa visheshayak. Okay. Trump's pava pavich kala tiyena me ramps. Ekthad, denna. Mata denna ko periyak. What's the price of this? $100. Sorry, the American hinda dollars වලින් කියවුනේ. හොරක් ඉන්නේ. අද ඩොලර් එක 181යි. එකෙන ඩොලර් 100යි කියන්නේ 18172.85යි. 75 discount කියලා හිතාගෙන ඉතුරු ටික දෙන්නකෝ. කවන්නේ දැන් කිව්කෝ? Donald Trump කනවා කියන්නේ මේ රම්පනි. මේ රම්පා. මේ දැන් actually ඔයාට කියන්නේ කිරි හොත්තට දැම්මම තන්නේ කර ඇමරිකන් සෝදා කියන්නේ. හොරපලකාරයෝ ටික ඔය පැල ටික තරන් ගිහිල්ලා නගින්න ජීප් එකට නගින්න බොන්ඩ් අවුද බොන්ඩ් කියන්නේ මගේ ඇසිස්ටන්ට් පැල ටික ගනින් කොබ්‍රින්ජල්ස් බොන්ඩ් මුටා යකෝ කොබ්‍රින්ජල්ස් යකෝ මුන්දේනම පැනලා ගිහින් නේද දැන් එතකොට මම තනියෙන් මේ පැල ටික ජීප් එකට පටවන්න ඕනේද මොකද්ද නයිට්ස් ඔකේ මම පටවන්නකෝ කරුමේ මේ වැලන්ටයින් දිනෙන් හරියම ගානක් කපා ගන්න බැරි වුණානේ අපරාධ බන් රෝසමල් ටික මට කියන්න මචං ඉතුරු වෙච්ච රෝසමල් වලින් මං නිකන් වෙන ලයින් එකක් අල්ලලා පොඩ්ඩක් රොමැන්ටික් විදිහට වයිෆ්ට හැපි වැලන්ටයින් ඩේ කියලා දුන්න මචං ඉතින් ගෑනි මගේ දික් කන්න වගේ බලලා මේ රෝසමල් රෑට මලවන්නද උයන්න දෙයක් අරන් එනවා එහෙම කියලා කිව්වනි අපරාධ බන් රෝසමල් වෙනුවට පාක් එක ගාව රෝස් පානුයි වඩේ විකණන් බඩේ බත්තට එන
කරන කපල් වලින් ඔයිට වැඩිය ගාණක් හොයා ගන්න තිබහා නැද්ද? ඒක හරි මචං. දැන් ඉතින් මොනව කරන්නද වෙච්ච දේ උනානේ? පොඩ්ඩක් බලහන් ඊළඟට එන දිනේ මොකද්ද කියලා. ඊළඟට එන්නේ 20 වෙනවා සමාජ සාධාරණත්ව සඳහා වූ දිනේ. ඒ දිනේ එහෙම ගියාවේ නේ බං. අපිට ගැලපෙන්නේ නැහනේ. ඒකනේ. ගැලපන්න ගියේ නිකන් කන්න ඕනෙත් නැනේ නේ. ඒකත් හරි. ආයෙනවා 21 මව් භාෂා පිළිබඳ ජාත්‍යන්තර දිනේ ඕන්. අන්න දිනේ. එදාට බලගෙන ඇන්නම්මම හික්කඩුව පැත්තට අරන් ගින්. පොඩ්ඩක් අවුස්සලා ගත්තනම් මව් භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න තිබ්බ පංගාදුවට. ඔව් ඔව්. මව් භාෂාව ජාත්‍යන්තරයට යයි අපි ජාතික රෝහලට යයි. මොයිද මේ මාර්තු වට ජාත්‍යන්තර කාන්තා දිනේ නෝමන්. අන්න එදාට බාර්යානංච උත්තමං කියන පවුලට වඳින ගාතාව පිළිවෙලට කියලා විතර වැඩ ඔක්කොම කරලා දීලා ෂේප් එකේ දතක් ගලව ගත්තා කිමේ යකෝ ඉතින් ඕකට විශේෂ දවසක් නැත්තේයි අපි හැමදාම කරන්නේ ඕකනේ ඒකත් හැබැයිනේ අන්නේ කො බාප නිකන් අපිව දැක්කේ නෑ වගේ යනවා ඒ බාප්පේ බාප්පේ ඌ යකෝ බාප්පේ ඈග අපංග බලන් ඉන්නේ බාප්පේ කොල් බොරුවෝ අනේ පාර නම් ඇරුණා බං ආ මේ මට පරක් වෙනවා බං හන්දිය ඩෙන්ටල් එකේ දොස්තර මහත්තයා හදිහකට රට ගියා මම මුර මේ මයියන වැ ඈ කුකුළු ඈ ඉතා වේගින් දොස්තර කෝට් එක කරගන් කරන් වරින් ඒ මොකද අපිට හෙට ඉඳන් දැක්කලවන්න කියනවා දැදී මිස්සුන අපේ දැන් නෑ කියලා මතක තියාගන්න දැන් ඵලයක් ඈ බෑ බෑ කතා කරන්න එපා ඔව්ව කරන්න බෑ බං බල හිතන්නේ දජ්ජරවිල හෙල්ලම් කියලාද ආම්මා කියන කතාවෙත් යම් කිසි අත්තක් තියෙනවා බං දජ්ජරවිල අපිට වඩා කාන්තා පාෂවයකනේ හුරු බබයිනි බබං මං කරන්නම්කෝ බල පැත්තකට වෙලා හිටහල්ලකෝ කොහොම බාර කෝට් එක ගිනවද මේ ඕ මේ මේ තියෙන්නේ හොස්පිටල් ක්වාටර්ස් වලකින් ඉස්සෙය ඕන අර කට්ටියන්නේ පවුද බං ඒ නඩේ ඔය අපෙන් දජ්ජලිව්ව වගේ රඟපාන කට්ටිය එකෙක්ට පහා ගානේ අපිට දුන්නම උන් පුළුන් කැල්ල හපාගෙන ඉදී තියෙනවා නිකන් අපෙන් මේ දැන් දත ගැලෙව්ව වගේ කොහොමද මාකටින් ආ මේ මේ කට්ටිය මේ මෙතන ඉඳ ගන්නකො කොහොම ඉඳ ගන්න ආ හරි මෙන්න 50 ගානේ තියෙනවා හරි මෙන්න පුළුන් කැල්ල ටික විනාඩි 5කට එක්කෙනෙක් පුළුන් කැල්ල හපාගෙන එළියට යන්න ඕන හරිද ගමන් හම්බ විනායට නිකන් ඇහෙන්න කියන්නත් ඕනේ අනේ දත ගැලෙව්ව දැනුනේවත් නෑ දියෙන් කිරිමින් කරගන්නා වගේ දැක් ගලවන්නේ අනේ ඉතින් තව දවස් 5යි මේ ડોක්ටර් ඉන්නේ ගලෝගත් එක වාසනාව එහෙම කියාගෙන යන්න ඕනේ මේ පිස ඉරිවට්ටේ ඉන්ජෙක්ෂන් එක පෑයකමාරක් දෙක කල්ලලා හිටිනවා ඊ අතරතුර නෝන්ඩි නැතු උඹට දත ගලවගත්ත හැකිනේ යකෝ පුළුවන් බල පුළුවන් බට මාව ෂුවර් නැත්තම් පත බෑවිය මේ ඇඳ උඩින් කො මං උඹේ දත ගලවල පෙන්නන්න ඒතෝරේ ස්වර්ණේ ගලවන්න කටේ කෝබන් දත් අවුලම ගලවලා තියෙන්නේ මේවා බොල මීගොම් බාන අනේ අම්මේ අහලා ගන් හතක උපන්න කිරි බොන දරුව පවා දන්නවා තොපි පට්ට හොරු දෙන්නේ කියලා. මූණ දැකක මං උඹලගේ දත් ගලවයි නිකන්. ඒකට තමයි බාප්පේ මේ ඔළුවට මේ තොප්පිය. එතකොට මූණ වැහෙන්නේ මේ මුඛවාඩම. පොදින අවි ඊ ආනේ දැන් අඳුරන්න බෑනේ. එනුමෙන් නම් අඳුරන්න බෑ තමයි. ඒත් උඹලා කට ඇරිය ගමන් අඳුර ගන්නවනේ. උඹ නිකන් ලේනාට ආ පොඩ කට අරින්න කිව්ව ගමන් ඔයිස් එකෙන් අඳුරනවනේ. විකාරද බාප්පේ හට පාඩම් කරෝලා තියෙන්නේ ඕපන් යෝ මවුත් අන්නේ එම කිව්වම අඳුරන්න බෑනේ කියා බලන්න ඕපන් යෝ මවුත් ඉක්මනට ඉක්මනට තාපට හා හරියට හරි මචං රුපියල් 500ක් වතුරද මන්ද මචං යකෝ පුළුන් කටේ ඔබල ගිය 10 දෙනාගෙන්වත් කවුරුත් දතක් ගලවන්න මොටිවේට් වෙලා නෑනේ බලා ඒ තුවද බං නිකන් අඩුවට පාන් දෙනවා කිව්වා වගේ මෙතන දත් ගලවන්න පොලිමේයි කියලා අපේ රටේ ලාබයි කිව්වොත් දත් තුනක් ගලව ගන්නවා බාප්පේ අන්නේ කෙක්කෙනවා අන්නේ කෙක්කෙනවා ඔන්නේ පුළුන් ගෑලා මෙහාට දියන් මම දත ගලව වගේ හපාගෙන එළියට යනවා නිකන් මිනිසුන්ගේ නොමිලි දත් ගලව ගන්න ඕනේ නෑනේ බලා දෙන්න ඕන දෙයක් කරගන්න ඉල්ල හොඳේ බලහන් ඉතින් අම්මපා අවසට ඉතින් කීයක් විතර හම්බ කළාද කියලා අහගෙන මේ මචං මේ ඔන්න ඔය එන මිනිස්සගේ ඊතදල මාගාවට ඉවහන් දත ගලවල දාන්න එවහන්කෝ මේ ડોක්ටර් මේ දැන් දතක් ගලවලා ඉවර වුණා විතරයි මොකක් කරගන්නේ මේ
මම මේ දතක් ගලවපු කෙනෙක්. පොඩි උපදේශයක් ගන්න ආවේ. ડોක්ටර් ඔන්නේ ඔයා වුණත් කමක් නැහැ. ඒකයි. ඕකේ ඕකේ. ඕනෑම උපදේශයක් දෙන්න පුළුවන්. වෛද්‍යවරයා හා සමාන දැනුමක් අත්දැකීමෙන් මට තියෙනවා. මොකද දැන් දැනගන්න ඕන? මෙහෙමයි අයියේ දැන් කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ. නෑ නෑ ලැජ්ජ වෙන්න එපා. මගේ හැක්කෙම දත් දෙක තුනක් ගලවලා තියෙන්නේ. අවුලද ගර්ල්ෆ්‍රෙන්ඩ්? අවුල නම් නිකන් උගුල්ලලා නෑත්තේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් දත රිමූව් කරලා ඇත්තේ නේ. නෑ 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 මේ මේ දත් ගැලවිල්ලට එහෙම කාන්තා සම්බන්ධයක් නෑ අයියේ. ඔව්. හරි 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 මොකක් හරි වලියකට පට්ටාල උනා. සෙට් එකක් දත් ටික ගැලෙව්වා. එහෙමනේ සිද්ධිය උනේ. නෑ අයියේ මගේ දත් ටික දොස්තර කෙනෙක් ගැලෙව්වේ. දොස්තර කෙනෙක්? ඔව් මට දැන් දැනගන්න ඕනේ මොනවද කන්න බොන්න හොඳ කියලා. ඒක දැනගන්නයි ආවේ. හිම්මාලි ඕක දත ගලවනකොට ඒ දොස්තරගෙන් අහන්න තිබ්බනේ. බැරි වුණානේ අයියේ. මගේ දත ගලවනකොට බයට සිහි නැතුණා මට. ඔව් සිහිය එනකොට ඩිස්පෙන්සරි එළියේ තිබිච්ච බංකුවේ නිදාගෙන හිටියේ. ඔව් කැක්කුමත් එක්ක අයියේ තාමරි දෙනවා. කැක්කුමත් එක්කනේ? හරි. ඕකට හරියට කෑම බීම තියෙනවා. ඔව්. අතේ සල්ලි තියෙනවද කියනවාකෝ? කියනවා අයියේ. හන්දියේ බාර් එකට ගිහිල්ලා මටත් එක්ක බොන්න බෝතලයක් ගේනවාකෝ. කෑමට දෙවල් එපා. හොඳේ. ස්කුවක් වගේ මේ චිකන් වලින් ගේනවා. ඈ ඒ පාරම ඉතුරු වෙලා තියෙන මගේ අන්තිම දතත් හක්කෙම ගැලෙව්ව නේද? ඔකේ ඊවල්. නෑ මේ මං එන්නම්කෝ. මේ අයියේ. මේ මේ ගිනාවද දත් ගැලෙව්වම කන්න සුදුසු කෑම බීම. මේ අන්නර පිටිපස්සේ ස්ටූල් එක උඩින් තියනවාකෝ. මම විදුරු දෙකක් පත් ගාලා අරන් එන්නම් ඈ. අයියේ මේකයි කේස් එක එව්ව ගන්න සල්ලි නෑ අයියේ. මේ නැද්ද මුකුත් සරල දෙයක් දත් ගැලෙව්වම කන්න එහෙම. ආ මේ දත් ගැලෙව්වම කන්න සරල එව්වද? ඔව් ඔව් අයියේ. මල්ලි මේ ඈ ඔයා මාරුවෙන් මාරුවට කන්න හොට්ටකිලා අඟුයි විස්කිරිණියයි මුරුක්කුයි රෝස් පානුයි හුලා විස්කෝතුයි තව සව්බොර ගලවපු පැත්තෙම කන්න හොඳේ. දැන් යනකො යන්න. මේ උපදේශයට කැමද නම් කියා කර දීලා යනවා. ඈ යකෝ මූ විද්දනේ. ආවා මෙතන. මේ මම ආයෙ ඇවිල්ලා කුස්සිය පැත්තේ ඉඳලා වැඩේ බලාගෙන හිටියේ. මේ වැඩේ හරියන්නේ නැහැ බං. ඔන්න ඔය අතුරු ටික මට දීහන් කඩේ වහලා යන්න. බප්පේ උඹ දැන් අපෙන් දතක් ගලව ගන්න තුප් පාඩුවේ හිටහන් හොඳේ. ඈ යකෝ මී වෙනකොට කඩේ පුළුන් ගහන් ඇවිදින උන්ට බර ගානක් වේ දැන් ගල්ලා තියෙන්නේ. මත්තත දෙන්නේ දත් ගලවල මිසක් මන්නේ පස්ස බලන්නේ. මේ කවුද නෝනා කෙනෙක් මේ පැත්තට එනවා සරුංගලේ වගේ? නෝනා කෙනෙක් නා හොඳයි. මහත්තුරු ගහනකොට රිදෙනවනේ බං. ඔන්න කිව්ව පාප්පි මේ. මහත්තුරු හොඳයි. නෝනලා ඔය හයිලාඩම් වලින් ඇදලා අරින්නේ සිහි නැති වෙන්න. එමෙයි. හෙලෝ. එම් මේ ඇයි කමින්? යස් ප්ලීස්. අතුලට කම්. මේ ඇයි හෙල්ප් යු ඔන්? ඔය ඇද ඩොක්ටර්? නෑ මේ නෝන මමයි ඩොක්ටර්. මිනුන මියයි හෙල්ප් යු මුලේ නම්ම ඔබතුරු නිදාන්. ඕකේ එස්කියුස් මී මම ආවෙ දත ගලවන්නේ. මගේ දැන් නේ අනි මගේ බොරෝ. ගෑනු හැමෝම අපේ දත් ගලවන්නේ නෑ බොල. ගෑනු පරාණියක් දැක්ක ගමන් පොගේ වහල දික් කරන්න නැතුව පැත්තකට වෙලා හිටහන්කෝ. ගැලවිල්ලට ඇබ්බැහි වෙලා බං වචනේ කතා කරනකොට හිරි වැටිල කටත් ඇරෙනවා මූ යකෝ. මෙතනින් පත බෑවෙන්න. මුණින් ගත්තට පත බෑ වුණාම දත් ගලවන්නේ කොයි ගැටේද? උඩ පිළියත. යස් යස්. අනේ සෝරි මට අමතකුණා. ඒකයි මං එහෙම හිටියේ. කොහේනම් අපි ආපු වැඩි කමුකෝ? කොහේද දැන් දත තියෙන්නේ? ડોක්ටර් මොනවාද මන්ද? දත තියෙන කටේ නියන්නේ. අනේ නම් වැඩේ ලේසි. දැන් කටේ දත තියෙන්නේ. පොඩ බලමු පරිස්සමට. කට අරින්නකෝ. අම්මා මේකට දෙයක් කත කියන්නේ හැමදාම සත්‍ය විතරයි නියන්නේ. අද තමයි දැක්කේ. අම්මා එන දිනවා නේද? මම දැනි තින්නේ මේ දත් දත් තියෙනවා. දත් නැතුව කටි වෙන මොනව තියෙන්නේද? අනේ මගේ දත් ටික අවුලක් නෑ නේද? හොඳට තියෙනවා නේද? ආ ડોක්ටර්. අනේ අවුලක් නෑ අවුලක් නෑ. මේකට මුල්ල වගේ ෂොක් එකද තියෙනවා. මම කිව්වේ මේ සුවඳ. ආ අනේ සුවඳ වැඩක් නෑ අනේ. දැක්කයි කතයි හොඳට තියෙනවා. කට තියෙනවා නිකන් හරියට බෝම්බ ගහපු පොල් පොර කඩයක් වගේ. දැක්ක තියෙනවා බාගෙට පොර විකිනිච්ච පොර ගෝණි ටික වගේ. නසරයක් තවදීම. කොහොමද මෙහෙම දැක්ක පිළිවෙලක් කරගත්තේ අම්මපා? දැන් ඔය සමහර අයගේ සමහර දත් හෙන ගහපු පොල් ගස් වගේ දෙකට මැද්දෙන් කැඩිලා තියෙන්නේ. ඔයගේ හිම නේ. ඔයගේ ලස්සනද තියෙනවා. ඔව්. අයියද කියන්නේ? ડોක්ටර් කියන්නේ කියලා කියන්නේ. ડોක්ටර් අයියද කියන්නේ?
ഒരു റൊമാന്റിക് നീ വേണോ മംഗരിയ സൈ സ്വീറ്റ് ഡ്രീംസ് ടക്കിന്ന ഇതിൻ മൻ സ്വീറ്റ് ഡ്രീംസ് ടക്കിന്ന ആസൈൻഡ നിദാഗന്ന കൊണ്ട് സീൻ പോലെ ദയക്ക് ഇതിൽ കട്ടി ദാഗന തമൈ നിദാഗന്നേ എയ്യ ഉൾഡ അനേ ഗിസിയ ഉലക്നേ സീനി പോലെ തെക്ക ലോലി പുദ്ദേഹുത് കന്ന ഇതോട രാക്രിയേടി മുഖയത തത് ഹുണ്ടായി മുഖയ കിവി മുഖത്ത് ഡോക്ടർ അയ്യ മുഖയ കിവി മെ മുഖ കാട്ടട അയ്യ ഹോ മുഖ മാഗേ കാട്ട Mayang kukulumi Mie gigi kati eti ete Eka datta kinna wat panne beba Mugala wang karani Mie puna kintang galawahang Dadgane wedi wenne Taja sut wedi iri Mbukka tangganing Galawang yanakuta amaru ina matadiyangko Mang galawannangong Wetan den bang Hari bang Kondustrat basse lewanne Eten da jintat jale uwa mamoke Oh ega tete Oh miss Patabay vilani ini hari ക്യാഗനെ ഹണ്ട ഹുസ്മക് കരൻ ഇന്ന ഹണ്ട അറ്റൻഡന്റ് എ ഡോക്ടർ ഒന്ന് അണ്ടുവ ദെന്ന ഓ കൊക്ക വഗേ കട്ട ദെന്ന ഹരി കട്ടരിനെ ബുദു അമ്മ മിനി മിനി മരിനോ മാവ ബീര ഗനിയോ യാക്കോമ നിർവിന്ദന ഇഞ്ചക്ഷൻ നെ ഗാന്നതു നേദ ദത ഹക്കേ ഓട യാക്കോമ ടാമത ഗുണാനി മി മിസ് ഓ ഓയ കലബല കലാനി ബലന്നകു മട തമദ ഗുണ ഗലുനി നേ ഹണ്ട ഹരി നിക ടെസ്റ്റ് കരന്ന ബലുയേ ഹരി ඔයා හරියට දත කිව්වෙත් නැති වුණාට ඔක්කොම දත් එක වගේ ඉඳ හරි අපි මේම කරමුකෝ ඔගොල්ලෝ ඈ කොර පොම් පොට්ටක් හොයාගන්නේ නැද්ද සිහිය එම නැති වෙලා යන්න කාලා දාන්න බලන් පොට කොර පොම් මේ කොර පොම් නෑ මේ අපේ බාප්පගේ සරම තියෙනවා මේ පොඩකට අංක අල්ලන්න ආ හොඳ හුස්මක් ගන්න කොන ඕන ඈ හොඳ හුස්මක් ගන්න ഉണക്കിന്താ ഉടാണ്ടിന്താ ഗലവാങ്ങോതി മഞ്ഞത്തിയന്ത് ഗലവണ്ണക്കോ ഹരി ഹരി യഹോ കട്ട പൊളറി മഞ്ഞൊക്ക പതുരുകളോണ വകേനി මේ මේ බලව යන්නද හදන්නේ දැන් මේ සිහිය නැති වෙච්ච නෝනා නැගිටම එලියට දාලා කඩේ නෙමෙයි මේ මේ ඩෙන්ටල් එක වහබංගු බාප්පේ සල්ලි ගන්න සිහිය තියෙන එකක් ඈ ඔන්න නෝනාගේ පර්ස් එකෙන් අපි සල්ලි උඹටත් එක ගත්තා හොඳේ රෑට මාරික ළඟට වරෙන්කෝ අපි යනවා හොඳේ අනේ අම්මේ උමලා ඈ පුටා ඩොක්ටර්නව නේද අයියෝ මලා නේද දැන් මගේ දත් ටිකනේ මේ වැඩෙන් ගැලවෙන්නේ අනේ ගොල්මටි ආ ඩොක්ටර් සතියක් යන වැඩේ මම දවස් ටිකෙන් කරගත්තා ඒක අපරාදේ ඒක නිසා මම ඉක්මනට ආවා මේ පේෂන්ට් කෙනෙක් ඇවිල්ලා නේද ඇවිල්ලා කියන්නේ බලෙන් ආවේ එහෙමද අනේ සෝරි මං අද වහලානේ හරි දැන් අවුලක් නැහැ සෝරිම තමයි ඩොක්ටර් ඔව් ඩොක්ටර් එන්න පරක්කු හින්දා ඒ නෝන තනියෙන් දත් ටික ගලව ගත්තා දැන් සිහි නැද්ද කොහෙද මේ මාටි මේ ගොල්මසිරි ඕ අයිසේ what are you talking පාටිරල් valentine day special මොකමල් සරණික හොම්බ බිම ඇනිලා වගේ වැලන්ටයින් ඩේ එක දවසේ ඉන්න පැයද නිකන් රතු රෝස මලක් වගේ වැලන්ටයින් ඩේ එක ඉන්න නේන්න මගේ මේ හක්ක මූට්ටු වෙලා තියෙන්නේ මොකද මල් සර උඹට දැන් වෙලා තියෙන අවුල ගැලපෙන ජෝඩුව බැලුවා පට්ටල් කළා විදලා දැම්මා එහෙමනේ විදින්න නම් බැරි ඇයිද හරියට වැඩේ පත්තු වෙන්නේ නැහනේ මේ සක්‍ර දේවේන්ද්‍රයන්නේ මට මේ මල් දුන්න පොඩ මාරු කරලා දෙන්න බැරිද මේකෙන් පත්තු වෙනව හොරයි නේකනේ කේස් එක අයියෝ ආයි මොකද්ද බං ඔය මල් දුන්නෙන් දෙහදක් මක බෑවිලා යන්න අඹ මලක් විද ගන්න බැරිද මට විදින්න නම් පුළුවන් සක්‍ර දෙයියනේ ඒත් වැඩක් නැහනේ දැන් බලන්න අද මම මේ වැලන්ටයින් එක ටාගට් කළා විද්ද කොහොම වැඩක් උනාද නැහනේ මොකද උනේ දැන් මේකේ විදිනේව ඔරොත්තු දෙන්නේ නැහැ සක්‍ර දෙයියනේ ඒකනේ කේස් එක ඈ ඒ මොකද බං ඒ දැන් මොකද්ද වෙලා තියෙන්නේ සක්‍ර දෙයියන්ට කියන්න ඔව් මම ඔය මල් පදුරු බංකු වෙල්
මොල්ලා සරිංග රිංග මදුරුව තල තල කූඩැල්ල කකා දැලමුව ගෑවිලා කසකස අපාදුක් විඳගෙන මුන්ට නොපෙනෙන ඇඟිලා ඉඳලා මල් වීසර විදලා දෙන්නේ කමාරුවෙන් පට්ටල් කරන හොඳේ ඉතින් ඉතින් කියන්නේ ඒ වෙලාවේ අගේට යාළු වෙලා මෙන්න යකෝ සතිය යනකොට කොල්ල වෙන කෙල්ලෙක් එක්ක කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඕකනේ කරන්න බැරි යකෝ මාසරා වෙච්ච මම නිකන් බාඩු දෙනවානේ මට වෙන අපොයින්ට්මන්ට් එකක් දෙන්න මේ හේනක උනත් කමක් නැහැ මේ දුන්නේ විදලා රිලව් දඬුලේන්නු පන්නන්න ඇයි යකෝ එම්බන් වෙනසක් නැහැනේ රිලව්න්ට විදින එකේ ඔන්න ඔහේ ජෝඩු වලට විදලා දාහන් ඈ ඔව් මම යටට ඇඳලා ඉන්න සෝටි වම් පැත්ත රත් වෙන්න ගත්තේ මේ ළඟම කවුරුන් හෝ තරුණයෙක්ට විරහ දුකක් ඇති වෙලා වගේ ඒ දුක තුනී වෙන්න තවත් හදක් යා කරන්න ඕනේ ඒ උනාට ඉතින් දුක තුනී වෙන්න ලං කරපු සමහර හදවත් වලින් දුක ඩබල් ට්‍රිබල් වෙලා ගියේව මතක් වෙනකොට බයත් එක්ක ඈ කවුද තරුණේ කම්පාවෙන් අතන ඉන්නව නේද බලමු කිට්ටු කරලා පොඩ්ඩක් අම්මා මගේ මේ අතට තී 56ක් ලැබිලා උන්නේ ඉස්සරේ මල්සරාවත් අම්මා දිනන පෙනේර වගේ හිල් වෙන්න අයියකෝ උටා යකෝ ඔය බලහල්ලකෝ ඉතින් සමාජ සේවයක් කරන්නේ කොහොමද ඉතින් මුන් අහිංසක සුපෙම් ලෝවේ කුසුම්සරා මල්සරාටත් වෙඩි දියන්නනේ බලාගෙන ඉන්නේ අත්ත චපල වංක දහදුරා ගස්පදරුන්ට 2යි 3යි මෙච්චර නිකල නිර්මල අවංක පිවිතුරු අපිට එකෙක්වත් නෑ ඕන් එම නිර්මල අවංක පිවිතුරුන්ට එකක්වත් නැහැ කියලා කියන්න දෙයක් බලමු පොඩි ටෝකක් දාලා මේ මල්ලේ මල්ලේ ඈ ආ මේ අයියේ මේ ඕම මේ 130 අඩේ නැගලා කොටුවෙන් බහලා බෝල් ෆේස් එකට යන්නකෝ එතන තමයි මේ වැලන්ටයින් නාට්‍ය පෙන්වන්නේ අව් අප්පා අතර මං එක්ක නළුවෙක්ද කොහෙද නෑ මල්ලේ මේ මම නළුවෙක් නෙමෙයි මම තමයි ඇත්ත මල්සරා අනංගියා මලවියා ඔය ඔක්කොම නම් කියන්නේ මට තමයි මල්ලි අර කපල් ස්පූට්ටු කරන්නේ අනේ නිකන් පළයන් බන් යන්නේ බයිලා නෝගා මූ අත්ත නැට කාලද කොහෙද යකෝ මල්සරා මෙහෙම පයින් දාඩිය පෙරාගෙන ඔහම ඇවිදිනවා ඔය ඉතින් මම ඇත්ත කියන්නේ මල්ලි මම තමයි දෙහදක් ආදරේ යා කරන්නේ ආ මේ දෙන්නේ ඈ ඔය මොකද මගේ උක්දන දුන්න මේ දෙන්නේ මල්ලි ඉසර මේ හරි හරි එහෙමයි කියමුකෝ හරි දැන් එතකොට කියපන් කොම්බේ තටු දෙක ආ මේ මල්ලි මට තටු නෑනේ නෑ ඒ තටු දින පිටරට කිව් පිට ඔයා ඔය කොරීන් මල්සරයි ලෝකල් මාවයි පටලවගෙන මල්ලි ඒකත් එහෙමද මේ මල්සරෝ මේ මට යාළුවෙක් වගේ නිකන් සරා කියන්න මල්ලි එහෙම තමක් නැත්ද සරයි කවන්න නෑ බං නයිස් ටු මීට් යු මල් ලට හුලොන් ගැලපෙර නම ඔයාට කියන්න මම මේ පීඩිත ආදර ලොවේ සදා පරාජිතෙක් විරාසෝ තවුල් ගංගාවක ගිලිකිලි ඉන්නේ උඹ කොහෙද යේ මෙච්චර කාලෙ හිටියේ ඒ නදීක පොලිමක් තියෙනවා මල්ලි කොහෙද යකෝ ආදර පොලිම මල්ලිට කියන්න උඹලා වගේ තනිකඩම නෙමෙයි මාවත් අන්දලා බද පුම් පවා පොලිමේ ඉන්නවා ගියහන්කෝ ඔයන්නේ බලන්නේ නැතුව විදලා මමත් අනාථ වෙලා ඉන්නේ මල්ලි ඈ මේ කරයි අබං පොඩක් ඉතන් හොදේ මේ ඔය මොකද කරන්නේ? අයි ටැංකෝ ඕන් කමිසේ බොත්තන් ටික ඇරියා. හරි. අපුවම දැන් විවෘතයි. ලක්කිය අල්ලලා ඔන්න ඔය ඉලව්වේ විදලා දාහන් හදවත මක බෑවිලාම යන්නේ. මොකක් උනත් කමන්නේ. පොඩ්ඩක් පාරේ අරන් යන්න තිබ්බනම් ඇතියෝ. අනේ අම්මේ සුදු මල්ලිය මේ. සරායියේ. ඔන්න ඔය බොත්තන් ටික වහගනි වහම. ඇයි? බං එහෙම ආවට ගියාට විදින්න බෑ මල්ලි. මම ඉස්සර එහෙම නිකන් මුරණ්ඩු කමට විද්දා. අර සාලිය කුමාරයාට රොඩි කෙල්ලේ කර අශෝක මාල පට්ටල් කරලා විද්දේ සිංහාසනේ පවා නැති උනේ ආ ඉතින් ආලා දිනවනේ ආලා දිනා අනේ දැන් ඒව විදින්නේ නැහැ අනේ අම්මේ පව් බං ආ අර කිව්පිඩුත් එහෙම විදලා නේද හරි කුමාරයාටත් රාජකීයත්වේ පවා නැති උනේ ඕන් අනේ ඒකනේ මල්ලි ඊ හුම පාත්වයන් පාත්වයන් උඹට හරියන එකක් එනවා අර 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 රෝස මල කප කපයින එකද ලිකුත් නෑ මේ උඹ විදින්න තයියේ හදන්නේ එහෙම තනි තනියෙන් විදින්න බෑ බං මෙව්වා එහෙනම් දෙන්නව එකට තියලා විදින්න ඕනේ උඹ පලයන් ඉස්සරහට ඉස්සරහට ඕම කෙල්ල කාට පලයන්කො ගිහින් පොඩි ටෝක් එකක් දාහන් උඹ තප්පර 30ක් අල්ලන් ඉන්න පුළුවන් වුණොත් මං විදින හොනේ ගමන් ලතාවේ හැටියට තප්පර 30ක් අල්ලන් ඉන්න පුළුවන් සයිස් එකකට මන්ද හරි බලමුකෝ මේ මං එහෙනම් අයියේ යන්නම් ඈ විදහන් හොනේ හරි හරි උඹ බය නැතුව පලයන්කො රෝසමලින් ෂේප්පෙන්නේ අයියකෝ මෙච්චර රෙදි කඩ සාප්පු පහු කරන් ඉද්දි මූට හම්බ වෙලා තියෙන මල්ශාලාවක් කියන්කෝ මොකටද මට මුවෙන් බම් කරන්න
අනේ අම්මේ මේකට විදිහට එපා කියලා මල්සරාට අතින් කියන්න ඕනේ. මේක මරණයක්. මරණයක් කියන්නේ තනිකර මරණයක් උන්. අයියෝ යා මාව දැකලා ඔළුව උඩින් අත කරකෝල අතවනන්නේ. කාටද? මැස්ස මැස්ස. මේ ඔළුව වටේ මැස්ස 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 කරකිනවා ඒක අයියෝ. මේ හලෝ. ඈ ඔළුව වටේ මැස්ස කරකිනේ මී හරක් කනේ. තප්පරතිය පනීද මන්ද මම මී හරකෙක් තමයි මේ මං යනවා හොඳේ මී පොඩ්ඩක් ඉන්න හවු ස්වීට් ඔයා මං හරි කැමති ඔයා වගේ කෙනෙක්ට විඳලා නේද අරෝ විඳනා මාත් කැමති වෙන්න එපැයි ඒක තමයි නේද අත දෙන්න ඔයාගේ මගේ කුරියක් වගේ ගුරු ස්වීට් ලැබුණාද ලා 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 තෝල් මං ලසුගිනි මට ඔයාව දැක්කම මොකද්ද ආත්මීය බැඳීමක් ඇති වෙනවා මට තේමමයි හුටා අරෝ විදලා කාලගන්නියා ඇටි ආන්ත දෙන්නේ පට්ටල් කළා ගාම අපේ ලොක්ක හක්කරයට කෝල් එකක් බලන්න හුටා මෙන්න යකෝ මං ගහන්න කලින් සක්කරය මට ගන්න ඕන හලෝ මල්සරෝ ඕ මේ සක්‍ර දේවීන්ද්‍රයාණනි ඈබන් උඹ සදෙව්ලොවට අධිපති සක්‍රයට නිකන් සක්කරය කියලා ආමන්ත්‍රණය කළාද මගේ අම්මා බලන්න මං එහෙම කියනවා මේ ඇයි දන්නේ ගත්තේ මේ මගේ පඳු කුල් ආසනේ නිකන් නරයන්ට කරදරයක් වෙනකොට වගේ නෙමෙයි මං පොත්තු තැටියක් වගේ රත් වෙන්න ගත්ත මං මං බැලුවේ වැලන්ටයින් දවසේ උඹට කරදරයක්ද කියලා මේ දැලට නම් එහෙම එකක් නෑ සක්‍ර දේවේන්ද්‍රයාණනි මේ මම දැන් ජෝඩුව සැට් කළා විතරයි ඈ යකෝ මෙච්චර වෙලා යනවද ඈ බං ඈ හයි ස්පීඩ් ටෝබෝ දුන්න ගත්ත නේද මේ ළඟදී ඒ ඔව් මේ ඒකෙන් තමයි විදින්නේ ඒත් මෙහෙ තෝරන්න වෙලා යනවනේ මේ විදින්න ඒකයි පොඩ්ඩක් ගැස්සුන ඩිවෝස් නේ මේ මොකද මං ඒ කිව්වේ නෑ මේ කපල්ස් මේ යාළුවෝ වගේ එනවා හොයන්න බෑ යාළුවෝ කපල්ස් වගේ එනවා ඒකයි මේ මේ ඔයා මාරු වෙතෙන් නැතුව දෙව්ලෝට වරෙන් බං උන් කැමති විදියට විඳ ගන්න නැතයි මල් දුන්න තියලා එන්නේයි මට විකාරද යකෝ දේව බහන්න නරයන්ට දෙන්න ඊළඟ තියෙන ආයුධ වලින් උන් විඳගන්නේ හදවත් මක බෑ වෙන්න ඔබ මේ වරෙන් මම තියනවා බයි ඉතින් එයානම් ගියයි අන්තිමට පොපෝමන්ස් හරි නෑ කියලා පඩි කපයි මගේ තව හොටි පෑ දෙකක්වත් ඇදලා කපල් දෙක තුනක් පට්ටල් කරලා දාලාම යනවා ඔන්නෝ යම්ක බලන්න ඉස්සරහට ඈ කවුරු හරි පණකටන් දුවන් එනව නේද යකෝ හා 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 මල්ලි හා උටා මේ ලතැවුල් මල්ලිනේ මොකෝ බා කොහෙද මේ දුවන්නේ මේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ අයියේ ලසෝ ගිනිට වැලන්ටයින් එක දවසේ චොක්ලට් එකක් දෙන්න මම මේ කඩේට දුවනවා එන්න ඉතින් යකෝ මම විද්දක හද පත්ලටම වැදිලානේ මල්ලි ඔන්න ඕක තමයි නියම ආදරේ කියන්නේ මට මාර සතුටුයි හොමේ ඔව් ඉතින් උඹට සතුටු හිටිය හැකි උඹට නැති වෙන දෙයක් නෑනේ මගේ ෆෝන් එක එයා ගාව මං චොක්ලට් එක අරන් ගියේ නැත්තම් මගේ ෆෝන් එකයි කනේ බලවකු නැති වෙනවනේ මං යනවා ආ ලකෝ මල්ලි අයි අයි මොකද මොකද්ද බං කෙල්ලගේ නම කිව්වේ මොකද්ද මේ නම මතක නැහැ දැන් අයියෝ නයිගර නෑ කවුද නෑ පඩේ ගින්දරේ ආදරේ කරන්න කියාපු ගෙල්ලනේ ලසෝගිනි මගුලක් කියනවා මල්සරා යමේ ලතවුල් මල්ලි උඹ නීති මේ ආදර තනගේ තරඟ තීරකයා මේ මගේ ලසෝගිනිට දෙන්න ලොකු චොක්ලට් පොල්ලක් ගන්න රුපියල් 500ක් නායට දියංකො පස්සේ දෙන්න මේ ලතවුල් මල්ලි මම මුදල් පරිහරණය කරන්නේ නෑනේ මල්ලි මොකද්ද බං අදට සීප් එකක් දාලා පස්සේ සල්ලි හම්බුනාම ගෙල්ලට ලොකු චොක්ලට් එකක් අරන් දීහංකෝ එහෙම බෑනේ මල්සරායියේ අද වැලන්ටයින් දවසනේ බං අදම කෙල්ලගේ අතට දුන්නම තමයි ආතල්ක වැඩි අනේ අයියේ මේ ආදරේ වෙනුවෙන් වෙන් කරපු ඒ වැලන්ටයින් දිනේට දෙන දේ තමයි ආදරණීය වෙන්නේ බං මේ පොඩ්ඩක් හිටාංකෝ මේ අදහස හොඳයි ඔව් ක්‍රියාත්මක ඔපියාත්මක කරන්න කලින් මේක අහගනින්කෝ ආදරේට දිනයක් තියෙන එකයි ඒකට දෑගි දෙන එකයි ඒ ඔක්කොම හොඳයි හොඳයි හැබැයි ඔය ආදරේ අදට විතරක් සීමා නොවී හැමදාම අද වගේ තියෙනවා නම් තමයි ඒක වඩාත් අර්ථවත් වෙන්නේ තේරුණාද ඒක හින්දා අද විතරක් ඕනෑවට වඩා නැහින්න හදන්න එපා හැමදාම ආදරෙන් ඉන්න බලහන් ඇත්තයි ඇත්ත උඹ කියන කතාව ඇත්ත පව් ගිය අවුරුදු වලත් වැලන්ටයින් ආවා හැබැයි මට ලවුනේ ඒක්ස් දිනේ ඔයා කියන විදියට එක දිනයකට විතර සීමා නොවි හැමදාම ආදරෙන් ඉන්න ඕනේ ඒකාර
හරි. අන්න උඹට තේරුණා. ඉතින් මල්ලි උඹට ඕම හැමදාම චොකලට් අරන් දෙන්න උඹ ගාව හල්ලි දිනවද? නෑනේ. නෑනේ. ඕනේ. ආදරේ ටොපියක් අදාරන් දීහන්. ටොපියක්? ඔව් රුපියල් 5 ටොපිය ගවුනත් සදාතනික ආදරේ ගැබ්බෙලා තියෙන්න පුළුවන් නේ මල්ලි. ඕනේ අය. මං එහෙනම් සදාතනික නිර්මල ආදරේ නාමෙන් එයාට මගේ ආදරේ පුරවපු රුපියල් 5 ටොපියක් දෙනවා. දෙයියන්ගේ පිටයි ගිහින් එන්න. අනේ අහිංසකයාට ආදරේ නාමෙන් 5 ටොපිය බල මහිමින් දුකක් කරදරයක් ආන්තරාවක් වෙන්න එපා. ඉතර ප්‍රේමී නාමෙන් මන් දෙන මේ ආදරේ තුඩු පනර පිළිගන්න ඔයස් කියා ගන්නකෝ අනිල තෙල් ඈ ඔය හරීම ආදරණීයයි කවුරුත් එහෙම කියලා නෑ ඔය අත මිට මොලවන් ඉන්න විදිය මට කියන්න පුළුවන් ඩයමන්ඩ් රින් එකක් නේ හංගන් ඉන්නේ වැරදි කෙල්ල මමගේ ආදරේ නාමෙන් ඊට වඩා රස්සෙවත් දෙයක් නාවියෝ ඕ මයි ගොඩ් ටයිටේනියම් මංගිතුව ඔයා දිව්ව වේගය හැටියට ටයිටේනියම් රින් එකක් අරන් එයි කියලා ඒ පාරත් ඔයා වැරදිලා සෝගිනි ඒ ඇස්සර ඉන්නක ඔන්න එරියා අවන් බලන්නකො මේ හේ යකෝ මේ රුපියල් 5 ටොපියක් නේද යකෝ වැලන්ටයින් දවස 5 ටොපියක් අද උදේ රෝසමලට මං කන පැලුවේ 5 ටොපියද ලතේවල් මල්ලි දුක් වෙන්න එපා. මොකද? නෑ මට මේක විශ්වාස කරන්න බෑ බං. අවංග ආදරයක් කියලා දෙයක් තියෙනව මල්ලි. මගුල. මේකක් ඇති. සල්ලියාමි තියර තැම්බලන. බලහන් මල්සරායේ. උඹ කිව්වේ හින්දා අවංග ආදරේ නාමෙන් අය ටොපියක් දුන්නේ. අම්මේ කන. තාම කුං කුං ගානවා. මේක හරියන්නේ නෑ මල්ලි. දුන්නේ කේස් එකක්ද කියලා චෙක් කරලා බලන්න ඕනේ දැන්. දැන් දබම් බලන්නේ මාතරයි. ඔව් බං. ඔය දුන්නෙන් දැන් කීයක් අපල් සවුල් ගියාද? මේ මං කියන්නේද? මොකද්ද? දුන්නේ ෆෝල්ට් එක මොකද්ද කියලා බලන්න. කාවහරි පට්ටල් කරලා අයියට එකක් කියලා බලමුද? කොදියක් දුන්නේ? කොදියක්? බැ දුන්න අන්සතු කිරීම තහනම්. අනේ අම්මේ අන්න අය විදීම ඉඳුරා තහනම් කියලා දේව සභාවෙන් අනකල්ලා තියෙන්නේ මේ දුන්නට. හරි හරි එහෙනම් කොරන් නිකන් සෙල්ෆියක් ගැහුවා වගේ උඹම විදගනින්කෝ බුදු අම්මෝ යකෝ කොහෙද මුවේ ආත භූත කඩාගෙන දිව්වේ හුටා පළපුරුදු විදුම් ලාභිනියක් නෙමේ ලසෝගිනේ නේද මේ පැත්තට එන්නේ ඔන්න දුන්න චෙක් කරගන්න ගියාපු අවස්ථාව දෙතුන් පාරක් විදපු කෙනෙක්නේ පළපුරුද්දක් තියෙනවනේ බලමු මෙයත් එක්ක මට විදගෙන නංගේ පොඩ්ඩක් ඉන්න මේ පැත්ත හැරෙන්න හරි විද්දා මම සරා මල් සරා මමත් සරා අබ සරා 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 කඩාගෙන යනවනේ සසර සැරි සරා ආසොයා පබ සරා මම මල් සරා ඕම සරා සරා නේද ඒක තමයි අපි ඇවිදින කොට නිකන් සරසර ගාඩවනේ හරි දැන් ඔයා මගේ මම ඔයාගේ ඈ කෝ ඔය දුන්න දෙන්නේ මෙහාට ඈ දැන් ඔය දාන් ඉන්නේ වරත්තරන්ද කියන්නේ ඕ ගන්නවල දෙන්නේ මම පරිස්සම් කරලා තියන්න කිව්වම ගලවන්නකෝ දැන් ගිහින් රස්සාව කරලා සල්ලි හොයන්න යන්නේ මූණ දිහා බලන් ඉන්න තු තු යන්නේ දෙන්න නැත්තම් පයින් ගන්නවා උදේ මේ යනවා මේ යනවා රස්සාවක් නේ අම්මේ මේ මල්සරයියේ මල්සරයියේ ලතැවුල් මල්ලි ඕ මේ මලතැවුල් තමයි මම මෙච්ච දේ බලන් හිටියේ මේ දුන්න පට්ටේට වැඩනේ ඒකනේ මල්ලි මට දැන් ආපහු දෙවුලවට යන්නත් බෑ මං යාට ආදරේ මල්ලි මේ දැන් ඉතින් රස්සාවක් කරන්න ඕනනේ ඒකනේ බං කොහෙ තියෙන රස්සාද ගියාහන්කෝ උඹ බය වෙන්න එපා උඹ මාව ඔය කෙල්ලගෙන් බේරගත් එකට යන්කෝ හන්දියේ වහපු කඩයක් තියෙනවා ඒක අරන් දාමු මංගල සේවයක් මංගල සේවයක් ඈ මල් සරා මංගල සේවය මොකෝ කියන්නේ Hey!
දෛවයට මාව පරද්දන්න බෑ. අද මං දෛවේ පරද්දන්නම්කො. ඇයි යකෝ අවුරුදු 85 තනිකර ජීවත් වෙනවට වඩා හොඳයි නේ මැරෙන එක. එතකොට ලබනාත්ම බ්‍රෑන්ඩ් නිව් හදානකින් ඉපදිලා 35 මං බඳිනවා. දැන් මට 50යි. අද මලොත් මාස 3ක් ඇතුළත ඉපදුනත් 35 න් බඳින්න පුළුවන් නේ. ඌට යකෝ එතකොට 85ක් කාලේ ගිහිල්ල නේද? කමක් නැහැ. දැන් මැරෙන ඉතුපක මං කොහොමද මැරෙනව? අඩු ගානේ මං ලස්සනට උපදීනේ ලබනාත්මවත්. කොහොමත් හරි ඉතින් මේ මැරෙන්න යන වියදමනේ හුලන්න බැරි. එන වියදම් යන වැඩන්නේ යකෝ මැරෙන එක. කුමිනාසක පට්ටකන. අනික කටේ තියන්න බෑ තිත්තයි. ඔන්න කෝච්චියට බෙල්ල තියනවා. ඊල රත් වෙලා තිබ්බොත් ඉතින් බෙල්ල පිච්ච ඒකනේ කේස් එක. අනික කංගලෝල යන සද්දේ කෝච්චිය ළඟට එනකොට ඒක හරියන්නේත් නෑ. එක්කෝ එල්ලෙනවද? ෂික් කඹත් පට්ට ගණන්නේ අද කාලේ. අනික ඉතින් මට අඩි දෙක තුනක්වත් ගහකට නැග ගන්නත් බෑනේ. වාහනේකට පැනලා මැරුණේ ගී. ඒත් ඉතින් ෂුවර් එකක් නැහනේ. අතප්පය කඩලා ගිහලා ඉතුරුනොත් එහෙම. හරිනේ. ගගකට පැනලා මැරෙනවා. අම්මප මැරෙනවා. වතුර ගැලුම් හත අටක් වෙවිලා මැරෙන්න පුළුවන්නේ. ඒත් ඉතින් මෙහෙම ඉතින් පිරිසිදු ගගක් වෙන්න ඕනේ. ඉතින් වතුරක් පෙවෙන එකේ කොහෙද තියෙන්නේ එහෙම ගඟක්? යමුකෝ බලන්න ඉස්සරහට. අර තියෙන්නේ ෂෝක් ගඟක්. මැරෙන්න කියාපොත් තෝ තැන්නක් වගේ ගඟක්. ඔක්කෝම හරිනේ. පත්‍රවලට දාපු මංගල දැන්වීම් ටිකයි හඳහනුයි ගිනි තියලා නළලේ අලු ගාගත්තා. ඔක්කොම හරි. දුවල ගිහිල්ලා පැන්න. අන්නාසි පැනිමුරුසිය. අයයි ඉතින් කොහෙ මැරෙන්නද යකෝ? නිදහසේ මැරෙන්නත් නෑ. එතනත් මොකෙක් හරි ඉන්නවනේ. මෙතන නෑ සර්. මාත් කවුරු හරි නාන්නේ දෙකම් බලන් හිටියේ. අන්නාසි ටික විකුණ ගන්න. අන්නාසේ. හරි දැන් කවුරු හරි මෙතන නෑවාම ඔහෙ කොහමද අන්නාසි ටික විකුණ ගන්නෙ? විකුණනවා සර් ඉතින්. මහත්තයා ඩග්ගාල බහැලා නාන්නකෝ. ෂෝක් වතුර ටික. නීල් කැටි. අන්නාසේ. මේ ඇත්ත කියනවා මාව නාවන්න ඔහෙ මොකද ඔච්චර උනන්දු වෙන්නේ? ඈ? මේකයි සර්. මෙතන අර දිනේම අනතුරුදායකයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බනේ. කොහෙද ඒ බෝඩ් එක පේන්නේ නෑනේ? අයි ඒක මං ගැලෙව්වා. ඈ? ඔව්. දැන් සර් මෙහෙමනේ. කවුරු හරි එකෙක් මෙතනට නාන්න බැස්ස ගමන් ඌ ගිලිලා මැරෙනවා. බොඩිය ගන්නකල් වටේ ඉන්න සෙනගට අන්නැසි විකුණනවා. ඒකනේ කරන්නේ. අන්නැසේ. ආ. හා. හරි හිත එකග කරගත්තා. දැන් පණින්න යන්නේ. සෑ. මොකද බං? දැන් එතකොට සර් අන්නැසි ගැලක් කාලා නාන්නද? අන්නැසේ. ඇත්තම කියනවනම් අයිස මම නාලා කාලා ඉවරයි බං. මම මෙතෙන්ට ආවේ පැනලා මැරෙන්න. යකෝ පොඩ්ඩක් ඉන්න සර්. මේ අන්නැසි බේසම බිමින් කියලා පොඩ්ඩක් ඉන්න. කියන සර් මොකද්ද උන උදව්ව? ඇස් දෙක පියාගෙන ගඟපැත්තට හැරෙන්නේ. ගඟපැත්තට හැරෙන්නේ කො? ඒ මොකද? පැයට සතම 100ක වේගයකින් කොන්දට පයින් එකක් තමයි හරින්නේ. කියන සර් එනිගේ පව් ඔව් ඔව් ඔව්. පර ගහන ගන්නස තියනවා. ඒකයි. ඔව් හැරෙන්න හැරෙන්න පයින් ගහන හැරෙන්න. නෑ නෑ පාපා මේ මට මැරෙන්න හිතිලා තියෙන්නේ ගොඩාක් උන් මට කරලා තියෙන උදව්වින්ද තමයි. උදව් එපා. මට තනියෙන් මැරෙන්න පුළුවන්. එහෙට එනවා. එහෙම කියන්නේ බා සර්. එහෙම කියන්නේ බා. මේ PA සිරාවිල සිරාපුරක් සර්. ඔව්. අන්නාසේ. මේ සිරෝ. මොකද බං මේ උඹේ PA කියන්නේ? සර්ටත් මැරෙන මොහොතේ අහන්න හිතන දේවල් නේද සර්? PA කියන්නේ සර් පයිනැපල්. PA සිරා කියන්නේ පයිනැපල් සිරා. මගේ පයිනැපලුත් සිරා සර්. සර් දැන් මොකද්ද වෙන්න ඕනේ? අන්නාසේ. උදව් එපා කිව්වහම මට පුළුවන් බං තනියෙන් මැරෙන්න. එහෙම කියන්නේ බා සර්. එහෙම කියන්නේ බා. මරණාසන්න මොහොතක උදව් කළාම ඒක මට මරාගෙන මැරෙන සතුටක්. අන්නාසේ. නෑ නෑ උදව් එපා. පොඩ ගැහට එනවාකෝ. මට දුවගෙන ඇවිල්ලා පැනලා මැරෙන්න එහාට. පොඩ ඉන්නකෝ සර්. දුවන්න මහන්සි වෙන්නේ පා සර්. නිකන් තාඩිය දාගෙන දුවන්න ඕනේ නෑනේ. මෙතන බහින තැනම අඩි 60ක් ගැඹුරයි. එන්නකෝ පයින් ගන්න. අඩි 60ක් ගැඹුරයි මෙතන? අඩි 60ක් ගැඹුරයි. යකෝ මෙතන කවුරු හරි නෑවොත් මැරෙනවනේ. ඒක නිසා මම බකෝ නැත්තල මෙතන හාරලා තියෙන්නේ. අන්නාසේ. මූ යකෝ. මේ ඔන්න අන්නාසේ දාන ලොකු ග්‍රොසරි බෑග් එකක් මෙහාට දෙනවා. එහෙම උඩ සර්. මෙන්න මේ පර්ස් එකයි ෆෝන් එකයි දාලා ගැට ගහ ගන්න. වතුර ගින් සවුත් වෙනවනේ මෙව්වා. ඉන්න සර්. මෙන්න සර් බෑග් එක. ඔය ඔර්ලෝසුවක් දාලා ගැට ගහන්න. අන්නාසේ. නෑ නෑ ඔර්ලෝසුව දාන්න ඕනේ. මේක වෝටර් ප්‍රූෆ්. මල්ලත්ත පාරෙන් ගත්තේ. අයින වෝටර් ප්‍රූෆ් සර්. මුදලාලි කිව්වා අඩි 50 දියට යන්න පුළුවන් කියලා. මේක බැලගෙන අවුලන්නේ නෑ. ඉතින් සර් මෙතන අඩි 60ක් ගැඹුරුයිනේ. අම්මා එහෙනම් අඩි 60 නම් ඉතින් මේක 50 යන්න පුළුවන් අවුල් නේද? මට කලින් ඔර්ලෝසුව මැරෙන්න දෙන්න බෑනේ. බොඳ වෙලාවට මතක් කළේ. අන්නාසේ. උට ඒක ඔබනේ කියන්නේ නේද? ඒකනේ. ආ
ini dan pernah nang hari ni. Muka dah awas seno kita anak sekarang aku raye. Anak si. Ya, muda dia nak hadis si. Ba mam meren ni mata orang melawat apa bang? Kamu nai ting. Hebat tu sir mi. Hei sir meren ni ni. Jiwa telah meren ni apa? Mage me malbara sundara badre yawune magulo yanne ma gevila giya ai badinoda wada honda den merano kiyala hita daagena ban man inne sami sa ehowata tarawa inne ba den oy sir ge badre yawune kiya wage de oy yanne ya owada uttara denna giya mata merena parak wenana ko ayigena 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 ani sir winni nikan boruwata hadisi wenne pa sir ganga kawuru tarang yanawa kiyala wayasa kiyana lajjana nikan inna alla se මටත් එහෙම ලැජ්ජාවක් නැහැ ඔන්න ඔය 50 කතර වෙනවා දැන් ඉතින් යකෝ එහෙනම් සර් පත්තම බද්දේ යගුනේ ඉන්නේ සර් ඉන්නේ සර් මේ ආයි කොහෙවත් බලන්නේ නැතුව කෙලිම පණින්න සර් මෙන්න මෙතනට පණින්න කෙලිම ගිහින් මඩේ ඉරින්නේ ආයි එනෝ බරු අන්නසේ පණිනවා තමයි ඉතින් මම එහාට වෙන්න කිව්වේ මම මරු සිටින දිසාව කොහෙද කියලා බලන්න මේ පැත්ත උතුරනේ එතකොට මේක දකුණ නේද යකෝ මගේ උතුර දකුණ මාරු වෙනවා අන්නසේ පණින්නකෝ සර් හරි හරි අවගාලේ පැනලානේ තියනේ හරි මම දැන් පණින්න සූදානම් මේ මේ මේකේ වතුර සීතලද බං ඇයිසෙන්සර්ට සීතල වතුර අවුල්ද අන්නෑසේ ඈ ඕනේ බං මේ මට පීනසේ පොඩ්ඩක් තියෙනවනේ ඒකයි මේ ටිකක් යටර යනකොට කන් අගුල් වැටෙනවා හොඳ විරාවට මො බැන්දේ නැත්ති සර් මේ ඈ හැබෑවට මේ ඇයි බැන්දේ නැත්ති මට ඉතින් ඔය බඳිනවනම් නිකලල් පිවිතුරු අවංග තමන්ගේ ස්වාමියා ගැන විතරක් හිතන කෙල්ලෙක් හම්බ වෙන්න ඕනේ කියලා මං හිතන් හිටියනේ එහෙම හම්බුන්නේ නැහැනේ බං එහෙම ඔරේ මඤ්ඤං කෙල්ලෙක් සෙට්ුනේ නැද්ද මොකද්ද බං ඒ ඔරේ මඤ්ඤං කතාව නෑ ඉතින් එහෙම නිකලල් පිවිතුරු අවංග තමන්ගේ ස්වාමියා ගැන විතරක් හිතන කෙල්ලෙක් නම් ඉතින් හොඳ සිහියෙන් ඉන්න එකක් වෙන්න බෑනේ ඔරේ මඤ්ඤං කයිය කොරස් පොඩක් තියෙන්න ඕනේ ඒ වගේ කෙනෙක් වෙන්නේ ඒකයි මෙන්න මේ හරිය පොඩන මාළු එහෙම නැහැනේ පැනලා මැරෙන්න කරුමේ නෑ 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 පණින්න අල්ලාසේ මොකද සර් කල්පනා කර කර ඉන්නේ ආයි බලවල ඉන්න පැනලා දාන්නකෝ අන්නාසේ නෑ අයිසේ මම මේ මට මාළු කොනනකට ඉවසන්න බැරි ගතියක් තියෙන කිචි දිනවනේ ඒක මම මේ කල්පනා කළේ මගුලක් කතා කරන මොන කිචිද සර් සර් ජබෝරියන් ගල පැන්න දෙපාර උඩු උඩු ගල මෙන්න මෙච්චර වගේ ඔක්සිජන් බෝල පාක්කට එවුව ගමන් නහයෙන් පළවෙනි වතුර ගැලුම පෙවෙනවා අන්න එතකොට කිචි කොහේ ගියද නේ නෑ මම මේ බැලුවේ මේ වෙන හොඳ තැනක් නැද්ද මං පණින්න මෙතන මූසල පාටයිනේ සිරියාවන්ත තැනක් නැද්ද වෙන සර් මේ වෙන සෙනඟ පිරෙන අන්නැසි කකා බොඩිය ගන්නකම් බලන් ඉන්න වෙන හොඳ තැනක් නෑ සර් මෙතන ඇරින්න අන්නැසි ඔයම අන්නැසිය විකුණන්න හදලා මලයිලව්ව නැතුව ඉතින් සර් ගේ බොඩිය විකුණන්නේ මේ හොරතලුන හොඳටම ඇති හොඳේ පණින්න සර් මගුල පණින්න අන්නැසි පණංගෝ පණින්න කොයිද අයින් වියා මේ මෙතන සැඩපාර හැරයිද අර ඒ පාර හැඩපාර ඕනද මොන මගුල් හරි හරි මෙන්න මෙතනින් පණින්න මෙන්න මෙතනින් පණින්න මේ හැඩපාර තියෙනවා මෙතන මේ කරගෙනම හැඩපාර තියෙනවා මැරෙනවා නම් මෙන්න තැන ආයි මැරෙන්න කියාපු තැන මරණය තෝ තැන බැලුවත් ආයි ජීවිතේ හොයාගන්න හම්බෙන්න බ්‍රවිර තිකෝනි මගේ අන්නාසේ පණින්නකෝ සර් හරි මේක කිමුල්ලු නෑනේ නේ ඌ යකෝ මූණ මැරෙන එක කිමි ඇයි සර් කිමුල්ලු හිටියද මොකද දැන් මැරෙන්නේ සැහැදී පැහැදී ඉන්නේ පැනහන්කොබ මල ගන්න හැම ඉන්නවා ඉන්නවා සර් පණින්නකෝ මම සටගාල වටේ දාන්නා සිටික විකුණලා සර් ඔය ගන්න ඉන්නම්කෝ මූයකෝ අන්නාසේ අවල්ලේ ඈ අන්නාසේ මේ දැන් අන්නාසේ මිලයිද දැන් ඔව කොහෙන්ද ගේන්නේ ඔහෙ බවනේවද මේ නැත්තම් ගේනේවද මේ මහත්ය ආගිය තොරතුරු පස්සේ කතා කරමු එහුව මලගේ දෙද්දි ඕමියක් ගගා කතා කරන්න බැරියේ දැන් ආපු වැඩේ කරන් ඉන්නකෝ පරක්කු වෙනවනේ අන්නාසේ ආපු වැඩේ කිව්වේ මොකද්ද ආපු වැඩේ ඈ යකෝ මහත්ය දැන් ඔබ මේ ගඟට පැනලා මැරෙන්න නේද බං ආවේ බං මගේ අන්නාසේ ටික වේලෙනවා හවස් වුණාම බල්ලෙක්වත් මෙව කන්නේ නැ කිව්වම තේරුම් ගනිකෝ මල කරුමේ පැනංකෝ අන්නාසේ ඕ මම මැරෙන්න නේද ආවේ තාම පොඩ්ඩේ ඒකත් අමතකේන පොඩ්ඩක් ඉන්නවෝ
ඔය මොකද කරන්නේ සර්? ඇඳුම් ටික ගලවලාම පණි මොනේ? මොකෝ මේ නිකන් ගඟේ ඉන්න හැදිච්ච මාළුන් ව ලැජ්ජ නොකර ඇඳුම් පිටින් පණින මහත්තයා. මාළු මොකටද ලැජ්ජෙන්නේ? මේ මං යට රණි සෝටක් ගහලා ඉන්නේ. මේ දැක්කද? යකෝ සෝටක් මේ නම්. අනේ මහත්තයා මේ ඩෙඩ් බොඩියට උනත් ආත්ම කරුත්‍යයක් තියෙන්න ඕනේ. දැන් බලන්න මහත්තයා ඔය රණින් සෝට ඇඳලා දියේ ගිලිල මලහම දකින්නක කියන්නේ නැද්ද? පීනන්න බැරුව ගිලිල බැරිලා කියලා. අතර විලිලච්චාවේ සන්තෝෂ පණිනවනේ දේ එතකොට. අන්නාසේ බොය කියන කතාව ඇත්ත වුණාට මේ ඇඳුම් දෙවිල හවුත් වෙන එක අපරාධ කියලා උඹට හිතෙන්නේ නැද්ද ගියහන්කෝ? එහෙම අපරාධ කියලා හිතනවා නම් ඔය පර්ස් ෆෝන් වොච් ඇඳුම් ටික සේරම මගේ අතට දීලා පණින්නකෝ සර්. අන්නාසේ උඩකින්න බලන්න. මර පොඩ ඒක නේ හිතන්න ඕනේ මේ. මූ මගේ අන්නාසේ ටික වේලෙන කල්ම කල්පනා කරා ඊ පාර. අන්නාසේ එක්කෝ මේ මං ඇඳුම් පිටිම පණිනවා බා. මේ කොහෙවත් යන නොදන්න ඔහෙන මෙව්ව දෙනවට වඩා හොඳයි. මෙව්වත් ගඟටම පිළිවෙනවා. අයියෝ. ඔය වගේ හම්බද රෙදි කෑලි නෙමෙයි. බ්‍රෑන්ඩඩ් ඇඳුම් ටිකක් ගන්න තව අන්නාසේ කිටි ටිකක් කපන්න මං බලන් ඉන්නේ. අනේ ඉක්මනට පණහක්ව මහත්තය. අන්නාසේ. දර්මි මං කියන්නේද මෙන්න මේ අන්නසි කැල්ලක් කාලා පපුව කූල් කරන් හිත තද කරගෙන හොඳ හුස්මක් අරගෙන එපා හුස්ම පිට කරලම එකපාර පණින්නකෝ දැන් බලන්න අම්මා පටරහයිනේ බා මේක තමිල් කුරු ටික ගියාම මේකට යකෝ ඒ පාර මූ රහ කර කර අන්නසි කන්න ගත්ත නේද ආයි බං අයියලා ඔයාලා මෙහෙද ඔයාලා මොනවද මේ ගංගියුරි කරන්නේ යා කොහමද මැරෙන්න ආලි මදිවට හරක් කොටි බూరు ඔක්කොම ඉන්නවා කිව්වලු අද මැරිලා අමාරයි වගේ මම නම් මෙහි මෙයා කොහෙද දන්නේ කැලක් විසයි අන්නාසේ අනි මේ මට අන්නාසකක ඉන්න වෙලාවක් නෑ මම මේ මැරෙන්න ආවේ ඈ උටා ඔයත් මැරෙන්න ආවේ එයි මං මැරෙන්න තවත් අය මෙතන මැරෙන්න ඉන්නවද ඇත්ත වශයෙන්ම මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මමත් මැරෙන්නයි ඇවිල්ලා ඉන්නේ නන්නේ Sweet you are. I can't believe it. Tidak, mama kian ada. Ani beri ani pa. Orang api jenna muna tu muna balang. Adikah allah kita kagak tu panin wahudi. Beri ani pa please. Medang eh takut me nanna junun api ayeh me kata meren ni. Jiwa tu ni beri nang api meren ni ko hundai ni dah iya. Mati deh mai ni ayah. Tani itu ayah tinna mani. යකෝ නිදාසේ මැරෙන්නවත් නැහැ කිව්වට එහෙමත් ඕනේ වගේ කියලා හිතනවා මේ නංගි කියන කතාව ඇහුවාම මම කියන්නේද වැඩි විලා ගන්න එපා දෙන්න අත්වල බැඳගෙන පණින්නකෝ වඩකින් පණින්නේ සල් හලෝ මුරිසිගුනේද මචං මට ලොකු අන්නසකිරි දහයක් ගෙවන් ගඟ ගාවට හරි හරි පණින්න හා ඉතින් හා කියන්න අත්වල බඳන් පණිමුද අනේ හා කියන්නකෝ මූණ දිහා බලන් ඉන්නේ හා කියන පණහම් බං ඇයි ඔයා ගඟට පණින්න හදන්නේ නංගි මට බඳින්නේ කවුරුත් නෑනේ ඒකයි මම මැරෙන්න හදන්නේ ඉතින් මටත් කවුරුත් නෑනේ මාත් මැරෙන්න හදන්නේ ඒකයි ඉතින් මේ එන්නකෝ වැඩක් කියන්නේ මේ අපි මරණයේ හරය ඵලය ගැන කතා කර කර රෙජිස්ට්‍රාර් කාර්යාලයට ළඟට යනකම් ඕම ඇවිදින් යමුද ඔයා මොකද කියන්නේ අන්නේ අර අන්නසේ යකකට පෙන්න හුටා අන්නසේ මිස්ටර් සුරන් කොහමද? මේ මට ආරංචියක් ආව ඉඩකඩම් විකුණගෙන වෙන පළාතකට යන්න යනවා කියලා. වව් වව්. මේ යාළුවෝ එපා වුණානේ මට. ඔය ඉතින් මේ පැත්ත පළාතේ නොයිද මම යන්න තීරණය කළා. යාළුවෝ කිව්වේ අපිවත් එක්කද? මේවයි ඉතින්. දැන් ඔහේ මගේ යාළුවෙක් නම් ඔහෙටත් ඒක වළංගුයි. යාළුවෙක් නෙවෙයි නම් ඒ කතාව ගණන් ගන්න එපා. තේරුණා? නෑ මං නම් ගණන් ගන්නේ නෑ. ඔය මොන කතාවක්වත් මං ගණන් ගන්නේ නෑ. එහෙනම් ඉතින් ඔහේ මගේ යාළුවෙක් නෙමෙයිනේ. අපරාධේ මං දන්නේ නැතුව මෙච්චර කල් ආශ්‍රය කළේ සේ ආරියරි පොඩ්ඩක් ඉන්නකෝ දැන් මොකද්ද ඔහෙට යාළුවොත් එක්ක තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ මේකයි ඔව් දැන් යාළුවෝ නොවන පිටස්තර මිනිස්සු කොච්චර හිටියත් අපිට කවදාවත් ඒ මිනිස්සු ඉරිසියා කරන්නේ නෑනේ අපිට විරුද්ධව කේලම් කියන්නේ නෑනේ කොටවන්නේ නෑනේ ඈ එතකොට හොයන්නේ නෑනේ ඒ මොනවාක්වත් නෑනේ හැබැයි යාළුවෝ මොකද කරන්නේ ඔය සේරම ටික කරලා ඉවර වෙලා ඒක වහගන්න පොඩ්ඩක් නිකන් උදව් කරන බව ලෙන්ගතු බව හිතවත් බව නිකන් බොරුවට අඟවනවනේ ඒක බයానකයි ඒක මට අල්ලන්නේ ආහා ඒ කියන්නේ සුරන් දැන්
දැන් ඔහේ යාළුවා ආශ්‍රය කරන්නේ නැහැ. කරන්නේ නෙමෙයි. කරන්න බෑ. ඒක ඇත්ත. දැන් එතකොට ඔය ඉඩකඩම් විකුණගෙන නන්නා හඳුනන පළාතකට ගිහිල්ලා මොකද්ද කරන්නේ? කිසි කෙනෙක් එක්ක යාළු මිත්‍ර නොවි නිකන් ගල් කාස විදියට ජීවත් වෙනවා මම. මොයිනයි? ඔය කිව්වට අගේට ඒ පළාත්වලදී යාළුව හැදෙයි. ඊට පස්සේ යාළුකම් පවත්තන්න ඒ හැන්දෑවට පොඩි දන්නේ නැද්ද? අගේට සෙට් වෙන්නේ පටන් ගන්නේ ෂොක් එක. ඒවනේ මොකද ඒවනේ කෙනෙක් එක්ක ආශ්‍රය කරන්නේ කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ ඇයි හොඳයි නෑ යාළු වෙන්නේ හුවත් බැනලා එලවනවා එච්චරයි no friends no relations හරි හරි දැන් අපි එහෙම හිතමුකෝ දැන් ඔහොම වුණාම සුරං හදිසියකදී කරදරයකදී කවුරුත් නැතුව යනවනේ මිනිස්සු උදව්වට ඒක තමයි මට ඕන කරන්නේ ඇත්තද දැන් ඔහෙගේ ඔය ගොන් මරිමෝල් අදහසට ඔහෙගේ නෝනත් කැමති වුණාද ওই විදියට රටකම ඇත්තරලා යන්න නෑ එයාවත් ඇත්තරලයි මම යන්නේ එයාවත් අර යාළුව ගොන්නටම දාලායි මම යන්නේ එතෙන් ජීවිතය තනි වෙනවනේ මිනිස්සු එතකොට නෑනේ මම අලුත් කරාදයක් බඳිනවනේ ඔව් එහෙමද ඔව් ඉතින් එහෙනම් ඒගොල්ලන්ගේ නෑද මිත්‍රෝ හෙට යාළුවෙයිනි මිනිස්සු අයියකට කමන්නේ දැන් ඉන්න නෑද මිත්‍රෝ ටික නැති කරගන්නයි මට ඕනේ මොකද නැත්තම් මට ඒ පවුලත් කන්න බැරුව යනවනේ